දෙවන පෙළ උසස්වීම් ලබා දීම ප්‍රමාද වීම බඳවා ගැනීම ප්‍රමාද වීම ඇතුළු එල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රියෙන්චින් රේදුරන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින හතරක් ගත වෙනවා. දුම්රිය දහවනාගාර පහෙන් දහවනාගාර දෙකක රේදුරන් පමණක් මෙම වර්ජනයට එක්ව සිටින බවයි ලොකෝමටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසන්නේ. දුම්රියෙන්චින් රේදුරන්ගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අද උදැසන දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වී තිබුණා. මේ නිසා ජනතාව පත්ව සිටියේ දැඩි අපහසු සෝතාවේකටයි. අපෝ වැඩක් නැහැ කතා කරලා. අත්‍යවශ්‍ය දේවල් ගැන අවධානයක් යොමු කරන්නේ රජය. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි සීසන් නැරගෙන බස් වල යන්න ඕන. ට්‍රේන් නැහැ ඉතින් ආවේ නැහැ. බලන්න ඕයි ඉතින් මේක. වැඩක් නැහැනේ. ආණ්ඩුවේ වැඩ තමයි මේවා. මීට වඩා හොඳයි මේක පෞද්ගලිකරණය කරානම්. එතකොට අද්දුවයිනේ මේක. උදේ 4 ඉඳන් ඉන්නේ. තාමත් නැහැ ඉතින් ඔක්කොම කැන්සල් කියලා කියනවා. මරදාන්න විතරයි කියනවා. වැඩක් නැහැ ඉතින්. ඒකේ මේ පුදුම පීඩනයක් විඳින්නේ මහ ජනතාව. එපා වෙලා තියෙන්නේ. බලන්න උදේ 5 ඉඳන් තවත් නැහැ. කොච්චර පඩේ තිබ්බත් මේ කට්ටිය මදි. මේගොල්ලෝ මේ කරන හරි අසාධාරණයක් මේක. අද උදෑසන 7ට පමණ අමාත්‍යංශයෙන් අපිට දුරකථන ඇමතුමක් ලැබුණා. අද දහවල් 12ට සාකච්ඡාවක් පැවැත්වෙන බවට ඒකට සහභාගී වෙන්න කියලා ආරාධනයක් ලැබිලා තියෙනවා. මට ඇමතුතුමාගෙන් ගිහිල්ලා ප්‍රශ්න කීපයක් අහන්න තියෙනවා. බොහොම සරලයිනේ. ඇයි ඇමතුතුමා ඔබතුමා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ මේක නිවැරදි කරන්න තීන්දුවක් දීලා තියෙනවා. ඇයි නිවැරදි නොකරේ? ඇමතුතුමාට මොකක් හරි උත්තරයක් ඇදින්නේ. එතකොට අපි අපේ ප්‍රශ්නේ ගත්තේ එතකොට කියනවා මේ. එතකොට අපි බලමු එතුමාට ගාව තියෙන උත්තර මොකක්ද කියලා. විසඳුමක් නොලැබුණොත් මේ ක්‍රියාමාර්ගයේ දිගටම ක්‍රියාත්මක කරන්න වෙනවා. අනාගතයේ ඇති වෙන විවසනයක් අද දැකලා තමයි අපි මේ ක්‍රියාමාර්ගය අරන් තියෙන්නේ. ඒකින්ද අපි සියලු දෙනාගේ මිල්ලා සිටිනා මහ ජනතාවගෙන් ඔබේ ආශිර්වාදය අපිට ලබා දෙන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.